අර මගේ යාළුවා ඉන්නේ ශ්‍රී ලාන්ටි. එයා මට ඒ කෝල් කරා. එයාගේ දුව රට ඉන්නේ. ඉතින් මේ කලවයිසත් හරි කියලා මේ මට පුතා කැමති නම් කියලා මට ඉතින් එයාගේ දුව ප්‍රපෝසල් එකකට එව්වේ. බලන්න ඉතින් මේ ෆොටෝ එකක් එවලා තියුණා. ඔයා බලලා ඔයා කැමති නම් කියන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ෆොටෝ එක බැලුවා. මාරු ගාල ආපෝ සංවරයක් නැතුව ඇති. ඉතින් ඒක තමයි ඔහොම ෆොටෝ එවන්නේ. මට නම් හරියන්නේ නැහැ. කෝට්ටට අඳගත්ත මට හරියන්නේ නැහැ නේ. මට අම්මා කියන විදිහම තේරෙනවා. ඔක හරියන වැඩක් නෙමෙයි. අනේ මම මේ ඉන්න විදිහට ඉන්නවා. ඒ ළමයාගේ එහෙම නැදිච්ච ගතියක් නැහැ. මේ ෆොටෝ එකේ හොඳ ලස්සනට ඇඳගෙන හිටියා. අනික සිංහල පවුලන් මේ අම්මලා එහෙම හදපු ළමෙක් නෙමෙයි. ආමේ ෆොටෝ එක බලන්නත් කලින් මේකේ කියලා කියනවා. එහෙනම් දැන් අම්මමනේ කිව්වේ මරුගල කියලා. කොට පැනන් ඉන්න කෙල්ලොන්ගේ පින්තූර අනේ මන්නම් කැමති නෑ. මරුගල කිව්වේ? ඔව් කිව්වා තමයි. අර බැංකුවට එහා පැත්තේ කඩේ හොඳ මිරිස් දාල් තිබ්බා. ඒකට කිව්වේ මරුගල කියලා. යන ගමන් ගණන් අහගෙන යන් හොඳයි නම් ගන්න. gedara තියෙන එක මේ පරහත් වෙලා. මෙලෝ 100කින් නෙමෙයි නේද ඉන්නේ. හරියට drive කරන එක වත් කරනවා. රටපටල ගන්න තු. මෙතන. තා ෆෝන බොබ ඉන්නකො. නැට්ට. හරි හරි ඉතින් අම්මා රටපටලවන්න තු කතා කරන්නකො. මට මේ drive කරනකොට තා වෙනවනේ. හරි ඉතින් තා විස්තර කියන්නකො මොනවද තා කියන්නේ ඒගොල්ලෝ. සිහියෙන් අහගෙන ඉන්න කිව්වේ ඒක තමයි. ඉතින් ඒ ළමයා හොඳයි ලස්සනයි මම ෆොටෝ එකකුත් දැක්කා. ඉතින් ඒ අම්මත් කතා කරලා කිව්වා ඒ ළමයා මේ සිංහල තාලෙට හැදිච්ච ළමයි කියලා. ඉතින් එහෙම මේ තව කිව්වා ඉතින් මේ නැව් ගියාව ගිලුණ කමක් නැද්ද මිනිස්සුන්ට මේ කියලා. මොකක් නැව් ගිල්ලද? අනේ මේ ඔව් අය උඹලා දන්නන්ද මෙච්චර මේ ලංකාවට නැවක් ඇවිල්ලා ඒක ගිල්ලවල දැන් තෙල් කාන් දිනවල උඹලාගේ රටේ ලෝකේ වෙන දේවල් දන්නේ නැහැ නේද? අර පෝස්ටර් එකක් ගහලා තියුණා ඒක ගැන. ඒක මේ මිනිස්සු මොනවද දැක්කත් සද්ද නැතුව ඉන්නවනේ. ඔහොම හරි පෝස්ටර් එකක් ගහන එක හොඳයි. ඒක ගැන කිව්වේ උඹ මොනවද කතා කරන්නේ? අයියෝ නංගලා මොනවද මේ ලෑනස් ගිල්ලා ඉගෙන ගත්තේ මේ කන්දක් නේ. ෆස්ට් එකේ දානවා මේක යන්නේත් නැහැ. අයියෝ මහලකුවට අහුවත් නම් ඩ්‍රයිවිං ඔස්තරලා. ඔය ඔය ක්ලච් එකේ කකුල දිහා යන්න එපා. ඔය ක්ලච් ප්ලේට් එකට හොඳ නෑ ඊට පස්සේ. ඔය දාන්න නම් ගිනි ගනම්. කකුල පස්සට අරන් තියාගෙන ඒක උඩ මොකටද කකුල දිහා යන්නේ? අයියෝ සිග්නල් ලයිට් දාන්න පොඩ්ඩක් කලින් අනික අත දාලා පොඩ්ඩක් කියන්න පිටිපස්සේ මිනිස්සුන්ට. ගොල්ලෝගේ ඩ්‍රයිවිං නම් අන්තිමයිනේ. ආ ශීලා කියන්න. ඔකට අදහරු කරන ඔක ඇහින්න නෑ මෙලෝද? ඕ මේ ආහහා මම පුතාට කිව්වා. යා 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 I told him okay we will reply you. ඔව් පොඩක් කල් දෙන්නකෝ. Now he will check the photo and he will tell me okay. So පොඩක් කල් දෙන්න හරිද? හරි okay okay bye. අපරාදේ අම්මා ශීලට කෝල් කරන්නේ. නව ශීලන්තට නැහැ නේද සද්දේ. ඔන්න බලන්න. ආ නා නා තලගොයා තලගොයා. ඔන්න ප්‍රෙග්නන්ට් අම්මගෙන පාරපයින බලාගෙන බලාගෙන බ්‍රේක් කරන්න. ඔන්න මිනිස්සු පාරපයින මිනිස්සු කියනවා බලාගෙන. ඕ බලාගෙන යන්නකෝ. මේ බය කරන්න එපා අම්මේ. අයියෝ මම පරිස්සමෙන් යන්නේ. කේ ගහන්න එපා ඔතන ඉඳලා. ඔයා නම් අප්පා මුඛදනේ ඔයා ඔය බස් එක වගේ අතේ එල්ලීලා උඩ මෙතනින් මේ හෑන්ඩ් බ්‍රේක් එක අල්ලගෙන යන්නකෝ බය නැතුව. මම හොඳ සේෆ් ඩ්‍රයිවර් කෙනෙක් නේ. එමින් යනවා. එකින් යන්නේ. කිසි හදිසියක් නැහැ නේ එමින් යන්නේ. අන්නේ නැමෙ වාහනේ අතට කවුරුත්. ඊට පස්සේ මේ කැමර ඔඩු ඇටිලා පේස්ට් ගෑවි යනම්මන සතු වෙනවා. ඔය ඉස්සරහ කඩෙන් නවත්තන්න මන්ට ඕකෙන් කරවල ගන්න ඕනේ. ඕක විතරයි හොඳ කරවල තියෙන්නේ. නවත්තන්න නවත්තන්න කරේ නවත්තන්න. ඔය ඉස්සර ආරර එන්ටුරියම් මා කඩෙන් නවත්තන්න පො. ලස්සන මල් දැක්කම මම. පොඩ නවත්තන. මෙතන කොහමද අනේ නවත්තන්න මේ පාර මැද පොඩ ඉන්නකෝ අයින් කරලා නවත්තනකම්. මේ කහිරකුත් තියෙනවා. පාර මැද උනාට කමන්නේ නැහැ. නවත්තනකෝ. පාවි පාවි ඉන්නේ දෙයෝ එක අහසේ. මොනවාද නම මේ කංකරච්චා සින්දුවානේ. අයියෝ මේ ලොකු ලොහන සින්දුනා. ඒitans me ada kale lassana sinduwane ahan yanko ane maru karana man channel ekak inne me ahan sindu yo ma oy den balara tinane ona sinduwak patta han basal vite anu anawath anna ramme anti inna කොහොමද ඉතින්? කොහෙද යන්නේ මේ පැත්තේ? ආයෙමද? නෑ නෑ මේ අපිත් යන ගමනේ ළඟකට ඕ. ඔය ගෙදර නෙමෙයි යන්නේ නේද? 1 hour later. දේශපාලන ගැන නම් කතා කරලා වැඩක් නෑ අනේ. ඉතින් අපිට වෙන දෙයක් නෑනේ. ඉතින් බලන්න පුතින් දැන් තාම්මේ. ඕ අය නම් කතා කරලා වැඩ නෑ. ඇත්තමයි වැඩක් නෑ. කතා කරන්න තුයිමුද අපි එක ගැන? ඇත්තමයි. අර කෙක්ද? අර කෙක් වගේ පාර යන්නේ. අයි බාප්පගේ පාර. ඔක අයින් කර.
ඉන්නවකෝ. යන්න ඉඩකුත් නැහැ. ආ අර බලන්න කිරි කප කප යන හැටි ඉස්සර ගානේ. මේ මුණ්ඩ තමයි මොකක් හරි පොලිසියෙන් අල්ලගන්න මේ වෙලාවට නැති හැටි. අයියෝ. අනින්න වයිට් මැන්ඩලා අම්මයාව අරගෙන අයියෝ නැල වෙනවනේ කහයිනේ. තමයි මට බණින්න තියෙනනම් කියන්න පුළුවන් මට හොඳ නැන්ද එකක් මේ වගේ මිනිස්සුන්ට. අයියෝ පොලිසියෙන් ඉන්නව නවත්තයිද නවත්තයිද? අනක බලන් යනවා නේනම්. අයියෝ. සංකේන දීමලාවකදී කොහෙද මේ රෝන්ඩ යන්නේ අනේ සර් මේ රෝන්ඩ යනවා නෙමෙයි මේ අපේ පුතාගේ අද බර්ත්ඩේ එකට මේ කේක් එකක් හදන්න විතර ගන්න යන ගමන් මේ ළඟ කඩේට යන්නේ ඔව් නීතිය නම් හැමෝටම පොදු වෙනවද කරුණාකර නිරෝධානය වෙන්න ලෑස්ති වෙන්න එහෙම නම් කරන්නපා සර් සර් ඇත්තමයි ඇත්තමයි මේ වෙච්ච අසාධාරණේ මම Facebook live එකක් ගිහිල්ලා කියනවා මේ මේ live එක නෑ නේද හරි මාරම අසාධාරණයක් වුණා අපිට මට මේක දැන් මේ කියන්න ඕනේ ඒක නිසා තමයි මම මේ ලයිව් එකක් යන්නේ දැන් අපි ඇත්තටම මේ මුකුත් පාටිවත් අපි මුකුත් බර්ත්ඩේ පාටිවත් දැන් මේ අනික මෙතන මේ 20ක් කියන්නේ මේ මමයි පුතයි මේ චුට්ටක් මේ මේ කේක් එක හදලවත් නෑ තාම කේක් එක හදන්න බිත්තර ගේන්නේ අද තමයි මේ මේක උනේ මේක හරිම අසාධාරණයි මේ මේ ඒරාලහල් මහත්තයා කරපු දේ නම් හරිම අසාධාරණයි මහලගොඩ වැඩ කර නැති වෛද්‍යවරයා මෙලෝලේ කොට නැගිලා හදන්න දන්නේ නැති ඉංජිනේරුවා මොඩයා දැක්කන දැන් අපිට මේ ඇඳගෙන ඉන්න ඇඳුම් වලින් දැන් අපිට යන්නේ දැන් ගෙදර මහත්තයා කල්පනා කරයි අපි දෙන්න කොහෙද කියලා මේක මේ අසාධාරණය මේ මට නම් ඉවසන්න බෑ මොඩ තකතිරු සංගීතඥයා හ වැඩන්නේ කතා කරලා මහලකු නළුවා හ මං දන්නා මේක ෂුවර් එකට ඔට්ටෝ දෙන්න නැත්නම් එහා ගෙදර සීලවති සීලවතිට ඉන්න බෑන කට පියාගෙන දැක්ක අපේ වාහනේ එළියට එනවා දැක්කයි එයාට ඒක ඉවස ගන්න බැරුවද කොහෙද කමක් නැහැ පුතේ ડોක්ටර් කතා කරලා කියන්නේ අපේ ඇඳුම් ටිකක් ගෙනත් දෙන එක දැන් ඇඳුම්වත් නැහැ අපි මෙහෙම යන්න ඕනේ. ඔව් මගේ මේකප් බොක්ස් එක ගේන්න කියන මොන අනතරගේ මේකප් දාලා ඉන්න එපා. හරි. මම දන්නේ මේ අසාධාරණේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒකයි මම ලයිව් එකකට ආවේ. දැන් මාව නිරෝධානයේ යනකොට කොහෙද මන්ද ඩොටේට යනවා. දැන් අපි ඉන්නේ කොහමද ඩොටේ? මා ගම්මන කියන්නේ ඩොටේනේ. එතකොට ඩොටේක ඉඳලා තව ඩොටේට යවන්න ඕනේ නැහැ. බණ්ඩාරවලට කොහෙද යවන්නේ? ඉතින් අපිට මේ ගමේම ඉන්න තිබ්බනේ. මට දැන් හරි මට තේරෙන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා. මේක හරිම අසාධාරණයක්. මේ වගේ රටේ අපිට ඇයි මෙහෙම අපි කරන්නේ ඇයි? Hey.